ඊට පස්සේ දැන් ඒක ටික ඒක සෑහෙන අඩුවෙලා හැබැයි ටයිට් ෆීලිං එකක් තියෙනවා. ඊට පස්සේ අනි මේ මම පුතා ක්ලින්සින් එක කරා. ක්ලින් කරලා පස්සේ. ඔව්. ඒක තමයි අපි හැමදාම බ්ලැක් කින් අයින් කරන එකයි. විටිමි රයින් කරන්නේ. ඒක වෙනම වෙනම අරගෙන කරාට පස්සේ වෙලාවක් කරගන්න. ටිකක් කඩුණා ඒතකොට තේරෙන ප්‍රශ්නේ තේරෙන මොකද්ද කියලා. ප්‍රශ්නේ තේරෙනවා. ටික දහයක් කොහොම වඩනවා හරියන්නේ. නැත්තම් ඕක ඉතින් ඔය බ්ලැක් කින් ඔක්කොම අයින් කරන වඩ ළමයින් කර ගන්න ඕන. ඊට වඩා ලේසිකම කොයි තියෙන්නේ. දැන් ඔය මට්ටමෙන් හරියන්නේ නැත්තම් ඔය අවිසාර සමම් මහත්තයෙන් බේට් එක ගන්න. නාඩිය ළඟට ගිහිපලා මේ මෙතුම ඊළඟ නම්බරයක් තියෙනවා. මේ නාඩියලලා ඇගේ ටොක්සින් පර්සන්ටේජ් වැඩි වෙලා වාපිස්සේ කුපිත වෙලා. ටොක්සින් වෙන වාපිස්සේ. වාපිස්සේම වැඩි දිග. සාමාන්‍ය තියෙන ගාන තියෙන ප්‍රසස්ස ගාන දැරිය යුතු ප්‍රමාණය තියෙනවා. දරන්න ඕන අධර්මානුකූලව වැඩිපුර වැඩි හදාගෙන. දරන ගානට වැඩියෙන්. දැන් එන්ජින් එකේ ඔයිල් ලීටර ගාන තියෙනවා දාන්න. ලීටර 5ක් 6ක් වගේ 10ක් ඇති තියෙන 10ක් කියලා ගමු දාන්න. දැන් 10ක් දාන එක ලීටර 20ක් දෙන ඔයිල් එක මොකෝ එන්නේ. බෑරින් ඔක්කොම යනවනේ. දරන්න බෑනේ. ආන්නේ වගේ. ඒ ඇතුලේ වැඩ කරන්න අවශ්‍ය ප්‍රසස්ස ගානක් තියෙනවා. ඒ චූටි අඩු වැඩි කමක් නැහැ. සාමාන්‍ය ටොලරන්ස් එකක් තියෙනවා. එක එක ධාතුවක් වැඩි වෙනවා. මොකෝ එන්නේ. ඉම්බැලන්ස්. ඒකත් අමාරුම එක තමයි දේශය දහට ගන්න ධාතුව පිත් ධාතුව. පිත වැඩි වෙච්ච එකම ඇඟේ කැක්කුම් ඔක්කොම හොඳටම වැඩි වෙනවා. අද ඒකෙන් ඉබ්බස්සේ මට වෙනකට විතක්ක විචාරණවත් ගැනීම පහසුව තිබුණා. ටික වෙලාවක් සෑහෙන මොහොතකට හිටියා හැමයි ටික වෙලාවකින් ආයෙක නැති. ඒක තමයි ටිකක් කරලා ගිහින් ඒක දැන් එන්නේ. තියෙන්නේ දැන් ඒ බැරි එක තමයි පස්සේ වඩලා වඩලා හදා ගන්න වඩන්න. සාරාංශ විතක්ක විචාර නැති